ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. දැන් ඔබතුමා කියලා කියනවා මං හිතන්නේ දෙමළ කතා කරන කෙනෙක් ජනාධිපති වෙන්නට ඉදිරිපත් විය යුතුයි කියලා. නෑ මං එහෙම නෙවෙයි. දෙමළ දන්න කෙනෙක් වෙන්න ඕන. මොකද දෙමළ සුළු ජාතීන්ගේ මුස්ලිම් සහ දෙමළ ජාතිය කතා කරන්නේ දෙමළ භාෂාවෙන්. දෙමළ දන්න කෙනෙක් නෙවෙයි, දෙමළ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් විය යුතුයි මම මේ කියන්නේ. ඒ වගේම දැන් එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා මහා ජනාධිපතිවරණයක් එන්නේ කියලා. මම කියන්නේ ජනාධිපති මැතිවරණයක් තමයි මේ වෙලාවේ ඕනේ. මොකද උසාවියේ සුප්‍රීම් කෝට් උසාවියේ නඩුකාර උන්නාන්සේලා 7 දෙනෙක්ම කිව්වා මේ ජනාධිපතිතුමා දුන්න ඒ ගත්ත ආණ්ඩුව විසුරුවා හරින ගත්ත තීන්දුව වැරදි කියන එක. ඉතින් මගේ මතය ඇවිල්ලා ඒක වැරදි තීන්දුවක්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ නිසා ඒ වැරදි තීන්දුවක් ගත්ත නිසා මං හිතන්නේ ජනාධිපති මැතිවරණයකට එතුමා යා යුතුයි කියන එකයි මගේ හැඟීම. ජනාධිපතිවරණයක් આવොත් එහෙම ඔබතුමා සහායක සහයපල කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට නැත්නම්? මම සහයෝගය දක්වන්නේ එක්කෙනාටයි. ඒක මම පැහැදිලිවම කියනවා. එදා මුලින්දත් කිව්වා, 2015 මුලත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට විතරයි මම සහයෝගය දෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඔබතුමා මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගියොත් ඔබතුමා අමාරු වෙනවා. ඔබතුමත් එක්ක මම එන්නේ නැහැ. ඒ නිසා මම දොට්ට බහිනවා කියලා දොට්ට බැස්සනම් ඊට පස්සේ මං කිව්වා නම් මහින්ද මහත්තයාට මේක ගන්න එපා. මේක ගන්න එපා. මේක ගත්තොත් ඔබතුමා අමාරු වෙනවා. 113 අපිට නැහැ. ඒ නිසා අගමැතිකම ගන්න එපා කියලා මම කියලා කිව්වා නම් ඒකත් හරි ගියා නම් මම මේකත් කියනවා අර්ධ සාක්ෂියට එකඟව. මං කියන ප්‍රකාශය හරි. මුළු ඔක්කොම අනිත් පැත්තේ විරුද්ධව කතා කරත් ජනාධිපති මැතිවරණයේදී මහින්ද මහත්තයාට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන එකයි මං කියන්නේ.